ජෝඩනී රජතුමා ආණ්ඩුවට අස්වෙන්න කිව්වා. බෝවෙන රෝගයක් වගේ පැතිරීගෙන යනවා. ඒක තමයි. ඉතින් ඒ බය තියෙනවා දැන් ලිබියාවට ඒ රටවල් වල තියෙන මොකද මේක දකින්නකොට මොකද දැන් අද ලෝකේ කංගන්න බෑනේ මොකද දකින්නකොට මේක මොනා වෙයිද ඒ රටවල් වල කියලා. අපි අපේ කලා අපිට අපේ වැඩසටහනේ අරමුණත් මේ ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් අපිට නොවී තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ රටට මේ වගේ දේවල් ඇතුල් වෙනකොට අපි කොහොමද සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව කතා බහ කරනවා. දැන් අපේ රටත් ඊජිප්තුවත් අතර තියෙන සමාන්තර දෙයක් තමයි පොදුවේ ඕන් ගරු කරන හෝ ඕන් ශික්ෂණය බවට පත්වෙච්ච දෙයක් ලංකාවේ වෙන ආගමක් තිබුණත් මේ ආගමික බලපෑම ආගමික පරිපාලනය කියන එක. දැන් ලංකාවේ 2600 සම්බුද්ධත්ව ජයන්ති අපි සමරනවා ඉරියේදී ඒ කාලේ වෙනකොටත් මේ මේ ආගමත් එක්ක ජනතාව පරිපාලනය කිරීමේ ක්‍රමයක් රාජාණ්ඩු කාලේ ඉඳලා මෙහි පවත්වාගෙන එනවා. ඊජිප්තුවේ මුස්ලිම් ආගමත් එක්ක කලාපයේ විනයක් පවත්වා ගන්න තිබුණා. කොහොමද ආගමික බැඳීම් මේ වෙලාවේ ඔවුන් නිශ්ශබ්ද වෙලා පිටිපස්සට වෙනවද? එහෙම නැත්නම් ආගමටත් මේ වගේ ප්‍රවාහයක් පාලනය කරන්න පුළුවන්ද? මේ වගේ ප්‍රවාහයකදී ආගමික නායකයොන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? එහෙම නැත්නම් ඔවුන් පස්සට වෙන්නට ඕනේද? මේ ටියුනීසියාවේ ඊජිප්තුවයි තිබුණේ දැන් ටියුනීසියාවේ බැලුවොත් නායකත්වය මේ අන්තවාදය මේ ආගමික අන්ත දැන් ඉස්ලාම් අන්තවාදය උදව් කෙරුවෙත් නැහැ, සහය දුන්නෙත් නැහැ, විරුද්ධ වුණා. ඒක හන්දා ඒක මට්ටමකින් මේ මේ ටියුනිසියාව අර දියුණු වේගෙන රටක් හැටියට දියුණු වෙන ගමන්ම අධ්‍යාපන මට්ටමේ තියලින් තියෙන රටක්. මේ අන්තවාදයට ඉඩකඩක් දුන්නේ. ඊජිප්තුවෙත් එහෙමමයි. ඊජිප්තුවේ බහුතරය ඉස්ලාම්, ඒ වගේම මේ කොප්ටික් ක්‍රිස්තියානි කියලා ආගමික සුළුතරයක් ඉන්නවා. ආගම් අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි මේ සිද්ධියේ එකක් පේන්නේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ ඉස්ලාමික් බ්‍රදර්හුඩ් කියලා ඉස්ලාම් සහෝදර කණ්ඩායම කියලා තියෙනවා බලවේගයක්, ඒක පක්ෂයක් කියලා කියන්න පුළුවන්. ඒක කොන් කරලා තිබුණේ ඊජිප්තුවේ නායකයන්. මේ මුබරක් නායකයා විතර ජනාධිපතිතුමා විතර නෙමෙයි, ඊට ඉස්සෙල්ලා හිටපු සදාත් ජනාධිපතිතුමා, නසර් ජනාධිපතිතුමා, ඔය තුන් දෙනා තමයි මේ මෑත යුගයේ හිටියේ. ඒ ජනාධිපතිතුමා තුන් දෙනාම මේ ඉස්ලාම් මේ සහෝදර ඒ කණ්ඩායම ටිකක් කොන් කරලා තිබුණේ, බයක් තිබුණා ඒක අන්තවාදී බලවේගයක් කියලා. බටහිර ලෝකෙත් ඒකට යම්කිසි සහයක් දෙන්න පුළුවන්. හැබැයි අද ලෝකෙ බලනකොට ඉස්ලාමික් බ්‍රදර්හුඩ් කියන එක අන්තවාදම මේ කණ්ඩායමක් කියලා කියන්න බෑ. ඒක දැන් මේ අර්බුදය තුළ ඒගොල්ලොත් හරි සියුම් විදිහට උපායශීලීව වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බයක් තියෙනවා ඒගොල්ලෝ එළියට ආවොත් වැඩියේ මතේ තියෙන ඊජිප්තුවේ ජනගහණයෙන් 120% විතර. මේ කියන්නේ මේ ඡන්දදායකයන්ගෙන් බලනවා 120% විතර සහය තියෙනවායි කියලා මේ ඉස්ලාමික් බ්‍රදර්හුඩ්. ඒ කණ්ඩායම් බැලුවොත් මේක ලොකුම කණ්ඩායම කියන්න පුළුවන් රජයේ කණ්ඩායමට පස්සේ විපක්ෂයෙන්. හැබැයි ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකලාපෙත් තියෙන්නේ දේශපාලන වැඩ කරන්නේ බිම් මට්ටමේ සමාජ සේවා, ඒ වගේ මේ විනයක් ඇතුව වැඩ කරන කණ්ඩායමක් හැටියට පිළි අරන් තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ටත් තේරලා තියෙනවා ඒගොල්ලෝ ඉදිරියට ආවොත් එතකොට ඒගොල්ලන් එක එක පැති වලින් ඒගොල්ලන්ට ප්‍රහාර එල්ල වෙයි කියලා ඒගොල්ලෝ පස්සේ ඉඳගෙන උපායශීලීව මේක ඒගොල්ලන්ගේ ගමන යන්නේ. හැබැයි ඒගොල්ලන්ට දැන් සමහරු කියනවා ඒගොල්ලෝ තමයි මේකෙන් බලය ලබා ගන්නෙ මේ අර්බුදයෙන් පස්සේ කියලා. එහෙම කියන්නත් බෑ. මොකෝ ඒගොල්ලන් බලවේගයක් තමයි. හැබැයි මේක බලය හුඟක් විහිදිලා තියෙන්නේ. ඉතින් අන්තිමට මොන හරි දෙයක් වුණොත් ඒගොල්ලොත් එතන ඉඳී කොහේ හරි. දැන් අර මේ පරමාණු සංවිධානයේ මේ බරඩයි මහත්මයාට මේ සංවිධානය බලය දුන්නා ඒගොල්ලො වෙනුවෙන් රජයට කතා කරන්න කියලා. ඒ බලය ඒගොල්ලෝ දුන්නා. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ අර දැන් එයා ජාත්‍යන්තරයේ පිළිගත් චරිතයක් කියලා බරඩයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ඒ වගේ සංකණ්ඩායමක්, ඒ වගේ මේ වගේ චරිතයකට බලය දෙයි කියලා. හැබැයි ඒගොල්ලොත් ඒක කෙරුවේ මං හිතන්නේ උපායශීලීව. හොඳයි. අපි අපේ රටත් එක්ක ගත කරමු. මොකද අපි ඔබතුමා කිව්ව විදිහට සම්මුතිය ක්‍රියාත්මක කරනවා. දැනට ජනප්‍රිය ප්‍රතිරූප රට ඇතුළේ තියෙනවා. එහෙම නැත්නම් තව චිරාත් කාලයක් මිනිසුන් සම්මුතිය නඩත්තු කරා. එහෙම නැත්නම් අර අපි කතන්දරවල කියනවා වගේ අන්තිමට ඔන්න ඕකයි කියන්නේ ඔහොම වෙන්න එපා කියලා. ඒ වගේ අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම දේශපාලඥයන්ට, විශේෂයෙන්ම පාලක පන්තියට, විශේෂයෙන්ම විපක්ෂයට, එහෙම නැත්නම් රටේ ඡන්දදායක මහජනතාවට, අපිට ලංකාවට ප්‍රවේශම් විය යුතු තැන මොකද්ද ඔබතුමා හිතන මේ ජාත්‍යන්තර ප්‍රවණතාවේ හැමෝ ඉගෙන ගන්න තියෙන? මම හිතන්නේ මේ ලෝකේ වෙනස් වෙනවායි කියන එක මේ සම්මුතිය මම හිතන්නේ අවුරුදු 1000 ගණන් එක එක ආකාරයට පාලකයයි පුරවැසියයි අතර සංස්කෘතියක් තිබුණා, මේ රජ කාලේ ඉඳන් හැම රටේම හැම සමාජෙම.
හැබැයි අද එන්න එන්න ඒ සම්මුතිය එක එක පැති වලින් දෙදරන්න aran තියෙන්නේ. ඉතින් අපිත් ප්‍රවේශම් වුණේ නැත්තම් මේක නිතරම පරීක්ෂා මේ කියන්නේ මේක පරීක්ෂා කර කර බල බල ස්වයං විවේචන කර කර හිටියේ නැත්තම් ඕන සමාජයකට මේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකෝ අර මෙතනින් පේන්නේ දැන් ඉස්සර තිබුණේ සංවිධාත්මක බලවේග. අද මේ මේ යුගයේ බලවේග එකතු වෙන ආකාරය වුණත් අපිට අවබෝධ කරගන්න බෑ. ඒක ඒක අර මේ තාක්ෂණය හරහා දැන් මේ රටවල් දෙකේ තොරතුරු තාක්ෂණය ඉදිරි දැන් අපේ රටෙත් ඒ මට්ටමට තියෙනවා. දැන් අද පුළුවන් අපේ වෙබ් අඩවියකින් පණිවිඩයක් මතයක් ඇති කරන්න පුළුවන් ගමට උනත් ඒ මතය යනවා සමහර වෙලාවට හිතා ගන්න බැරි විදියට යන්නේ. ඒක ඒක ඉන්ටර්නෙට් එක හරහා තරුණයන් යවනවා. එතකොට ඒ තරුණයා ගිහිල්ලා කටකතාවෙන් යවනවා. ඉතින් තරුණ සමාජයේ ඒක කොහොම හරි ඒක කෙරෙනවා. දැන් මේ රටවල් වල මේ 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 ඒ විදිහට තමයි මේක උනේ. ඉතින් අපිට තියෙන්නේ මේ සම්මුතිය ගැන විමසිල්ලෙන් නිතරම ඉන්න ඕනේ. ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද? මොකද අර ඒක සම්මුතිය අපි කියන්නේ සමස්තයක් වශයෙන් බැලුවම එකම එකක් නෙමෙයි අර මං කිව්වා වගේ එක එක මේ සමාජයක කණ්ඩායම් එක්ක නායකයෝ ඒක හදා ගන්නවා. විපක්ෂේ හදා ගන්නවා ඒක ආකාරයකට. අර විශ්වාසයේ බිඳුන මොහොතේ මේ ක්‍රමය ගැන විශ්වාසයේ බිඳුනොත් ඒක පුපුරනවා. දැන් සමහර වෙලාවට විපක්ෂයේ යුතුකම ඉෂ්ට කරන්නේ නැත්නම් ඒක පිට වෙන විදිහකට පිපිරෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ අපි බලන්න ඕනේ මේ අපි මේක විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒක තමයි වැදගත් දේ තියෙන්නේ. මොකෝ මේ ලෝකේ වෙනස් වෙන ආකාරය. මොකෝ මේ දැන් මේ උදාහරණයක් ඇටියට බලනකොට අපි මාධ්‍ය දිහා කතා කරනකොට දැන් මේ දැන් ඒ රටවල දැන් මේක සිරියාව ගැන දැන් කතා වෙනවා. මොකෝ සිරියාවේ ප්‍රශ්න මතුවේ කියලා. දැන් සමහරු කියනවා සිරියාවේ ඉන්ටර්නෙට් එක මෙච්චර දියුණු වෙලා නැහැ. මොකෝ රජය ටිකක් තදින් ඉන්නවා ඉන්ටර්නෙට් එක ගැන. ඒත් ඒගොල්ලෝ වෙන වෙන ක්‍රම හොයා ගන්නවා. ඒ කියන්නේ SMS මාර්ගේ වෙන්න පුළුවන් තව ඒ ක්‍රම ඒගොල්ලෝ හොයා ගන්නවා. එතකොට මේ තව අලුත් දෙයක් දැන් ඇවිල්ලා තියෙනවා මේ මේ දැන් මේ සැටලයිට් මේ චන්ද්‍රිකා වලින් බලන්න පුළුවන් බිම වෙන දේවල්. දැන් ඉස්සර ඒ අයිතිය තිබුණේ ආරක්ෂක අංශ වලට විතරයි. අයිති කියන්නේ ඒක අවස්ථාවක. අද ලෝකේ පුළුවන් මේ කුලියට ගන්න. දැන් ඒක උදාහරණයක් හැටියට ප්‍රසිද්ධ මේ නළුවෙක් ඉන්නවා ජෝර්ජ් ක්ලූනි කියලා ඇමරිකන් නළුවෙක්. එයා කණ්ඩායමක් දැන් ආයතනයක් බිහි කරලා තියෙනවා. එයා මේ චන්ද්‍රිකාවල මේ සැටලයිට් වල කුලියට අරගෙන එක එක ප්‍රශ්න තියෙන මේ තැන්වල දැන් සුඩානයේ එක එයා කෙරුවා. පින්තූර අරගන්නවා. අරගෙන ඒක ඉන්ටර්නෙට් එකේ පෙන්නනවා. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හමුදාව කොහමද යන්නේ ඔක්කොම පේනවා. දැන් අර සුඩානයේ සිද්ධියේදී හමුදාව යන ආකාරය එයා එතන පෙන්නවා. එයා කියන්නේ අසාධාරණ එතන ඉෂ්ට වෙනයි කියන එක පෙන්න ලෝකෙට පෙන්නවා. ඉතින් මේ තාක්ෂණය වෙනස් වෙන එක ඉතින් අපි අර ඉස්සර අපේ කඳවුරක් අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. දැන් අපි දූපතක් නම් අපි ඕන විදිහට කරන්න පුළුවන් කියලා ඒ ලෝකේ ඉවරයි. දැන් පැහැදිලිව පේනවා. දැන් අලුත් ලෝකේ මොන වගේ නිර්මාණයක්ද කියන එක අපිට කියන්න බෑ. හැබැයි හැම නායකයම හැම සමාජෙම දේශපාලන නායකවන්ටත් වැඩිය සමාජෙම මේ ගැන විමසිල්ලෙන් ඉන්නවා. මොකද මේක හැරෙන්න පුළුවන් එක එක පැතිවලට. ඒකනේ ප්‍රශ්නේ. දැන් ඊජිප්තුවේ හෝ තුනිසියාවේ මේක කොහේ යනවද දන්නේ නැහැ. ඒ වගකීමක් නැති ඉලක්කයක් වෙන්න පුළුවන්. මොකද මේ නායකයෝ ගැන මොනා කිව්වත් මේ නායකයෝ ඒ රටවල වෙනසක් කරපු නායකයෝ. මේක ඉතින් එක පාටම මේ යන හරය මේක හිතා ගන්න බැරි හරයක්. ඉතින් ඒක නිසා අපි හැමදේම වගකීමක් ඇතුව තමයි මේවා දිහා බලන් ඕනේ. මොකද මේක අවස්ථාවාදී විදිහට බලලා ක්‍රියා කරන්න කිව්වොත් ඒක නම් නරකයි කියලා මම කියන්නේ. ඉතින් වගකීමක් ඇතුව ඉන්න බලන්න ඕනේ. හොඳයි. අප ආරාධනා කරනවා ඔබට අද පටන් මෙම වේලාව වෙන් කරලා තබා ගන්න ලෝක දේශපාලනයේ සිදුවෙන විවිධ කරුණු ඉතා සක්‍රීයව අපි ඔබට වාර්තා කරන්නට, ඒ වගේ මේවා විචාරය කරන්නට, ඒවා ලංකාවේ දේශීය දේශපාලන ශරීරයට බලපාන්නට ඉඩ තියෙනවා. තියෙනවා නම් අපි ප්‍රවේශම් විවෘතයේ කොයි ආකාරයෙන්ද, ඒ වගේම ලෝකයේ දිශානතිය තීරණය කරන ප්‍රශ්න හමුවේ ලංකාවේ ආස්ථානය වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන අපි වෙන්කර තබා ගනිමු. මිලිඳ මොරගොඩ මහත්මිය අපි ලබන සතියේ ආරාධනා කරනවා පැහැදිලි කරන්නට ලෝකයේ මේ දිදුලන දියතේ තියෙන සිදුවන ප්‍රශ්න සියල්ලම අපිත් එක්ක පැහැදිලි කරાવી තෝරාගත් මාතෘකාවක් ඔස්සේ ලබන අඟහරුවාදාත් රාත්‍රියේ අපි හමු වෙමු. ඔබ සැමට සුබ රාත්‍රියක්.